ලීෆ් කාර් එකක් තියෙන අයටත් ගන්න ඉන්න අයටත් බැටරි ප්‍රශ්නේට එකම විසඳුම බොරලස්කම ලීෆ් හවුස්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහනදායි ණය පහසුකමක්. වෙන්කල ක්‍රියාකාරී තත්ත්වයේ අංගනේ රඳව ඇති මැදිරි සංඛ්‍යාව 8කි. සුළු අලුත් වැඩියාවන් හා පොරොත්තු ලේඛනයේ සේවය යොදව ඇති මැදිරි සංඛ්‍යාව 27කි. දැනට කිසිදු මැදිරියක් බර අලුත් වැඩියාවක් සඳහා රත්මලාන කර්මාන්ත ශාලාව වෙත යොමු කර නොමැත. ඉන්දියාවෙන් ආනයනය කරන ලද M11 එන්ජින් 10 පිළිබඳ තත්ත්වය අද දින ධාවනයට යොදවා ඇති එන්ජින් සංඛ්‍යාව 5කි. රෝද ගෙවී යාම නිසා නැවත රෝද සවිකරවීමට යොමු කර ඇති එන්ජින් සංඛ්‍යාව 1කි. 2. මෙන් එක් එන්ජිමක් මේ මාසයේ අවසානයේදී ද ඉතිරි එන්ජිම ජනවාරි මාස මුල් සතියේද සේවය සඳහා නිදහස් කළ හැක. දුම්රිය හරස් මාර්ගයේදී ලොරියක ගැටීම නිසා හානියට පත්ව රත්මලාන කර්මාන්ත ශාලාවේ අලුත් වැඩියා සඳහා යොමු කර ඇති එන්ජින් ගණන 1කි. අමතර කොටස් ඇනවුම් කර ඒවා ලැබෙන තෙක් රඳවා ඇති එන්ජින් ප්‍රමාණය 2කි. මේ අනුව ගරු කථානායකතුමනි, මේ පිළිබඳ මම අමාත්‍ය ධූරයේ අවුරුදු එකමාරකට පෙර බාරගන්න පෙර වෘත්තීය සමිති විසින් මාෆියාවක් ක්‍රියාත්මක කළ මේ මැදිරි ටික බරාය ඇතුලේ ගොඩ ගහලා තිබුණා. ගරු නිමල් සිරිපාල සිල්ලා ඇමතිතුමා මැදිහත් වෙලා වරායේ කටයුතු වලට බාධා වෙන නිසා දඩ මුදල් නැතුව මේ ටික නිදාස් කරගෙන ගිහිල්ලා දැන් සියලු දේ ධාවන තත්වයට පත් කරලායි තියෙන්නේ. ඒ සඳහා දුම්රියේ වෘත්තීය සමිති විසින් තමයි මේ කරන්ට ඉඩ නොදුන්නේ. මේ වගේ කරන්න ඉඩ නොදුන්න එකක් තිබුණා අවුරුදු ගාණක් තිස්සේ. මා හෝ සිට ඕම අනුරාධපුර සිට ඕමන්ති දක්වා දුම්රිය මාර්ගයත් එහෙම නතර කරලා තිබුණේ. අපි ඒ ටික අවසන් කළා. දැන් පැයට කිලෝමීටර් 100කට වඩා වැඩි වේගයකින් ධාවනය කරන්න පුළුවන් වෙන නිසා අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් අලුත් වැඩියා කළා. අනුරාධපුරයේ සිට මාවෝ දක්වා ජනවාරි 7වෙනිදා දුම්රිය මාර්ගයේ වහනවා. ඉතුරු ටිකත් අලුත් වැඩියා කළාට පස්සේ කොළඹ සිට කංකසන්තුරේ දක්වා පැය 5මාරකින් 6කින් යන දුම්රිය මාර්ගයක් ඇති වෙනවා. ඒ නිසා ඒ සඳහා අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා නම් ඕනෙම දුම්රිය දෙපාර්තමේන්තුවේ මං කරන දේ මට කරන්න පුළුවන්. මේ ඉතා විශාල සංකීර්ණ ආයතනයක් මොනවා හරි හොරකමක් වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් තියෙනවා නම් මං ඒ සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහෝ කරුණු පිළිබඳ පරීක්ෂා කරන් යනවා. තාම නිම කරලා නැහැ. නිම කළාම ඒ පිළිබඳත් මේ ගරු සභාවට දැනුම් දෙන්න. ඔව් අනුර කුමාරචානක්. ගරු කථානායකතුමනි, දැන් කෝප් සභාව පිළිබඳ මතුවී තිබෙන ගැටලුව ඔබතුමා දන්නවා. ක්‍රිකට් ආයතනය කෝප් සභාව හමුවට ගෙනාවා. අපි මූලික ලෙස එදා සාකච්ඡාවට භාජනය කරේ විඝනගාතිපුතුමා විසින් ඉදිරිපත් කර තිබෙන වார்த்தාව. නමුත් ඒකත් අපිට අවසන් කරගන්න බැරි වුණා. න්‍යාය පත්‍රය ඊළඟ තිබුණා අනිකුත් කියන කරුණ. ඊට පස්සේ නැවත ක්‍රිකට් ආයතනය කෝප් සභාවට ගෙනීම සඳහා දින තීන්දුව කරා නොවැම්බර් 24, 28, 29 ආදී තවත් දින තුනක් යොදාගත්තා. මොකද එදා මුළුමනින් මේ ඒ කෝප් සභාව පිළිබඳ ඉදිරිපත් වී තිබි චෝදනා සහ මේ විගණන වார்த்தාව මුළුමනින්ම සාකච්ඡා කරලා අවසන් කරන්න බැරි වුණ නිසා. හැබැයි ඊට පස්සේ කෝප් සභාවේ සභාපතිවරයා පිළිබඳ මතුවෙච්ච ප්‍රශ්නයක් මත ඔබතුමා නියෝගයක් දුන්නා කෝප් සභාවේ වැඩ කටයුතු අත්තිතුවන්න. ඒ නිසා කෝප් සභාව වැඩකට උත්widetilde. ඊට පස්සේ නැවත ඔබතුමා නියෝගයක් දුන්නා ක්‍රිකට් ආයතනයේ කෝප් සභාව හමුවට කැඳවනකොට වර්තමාන කෝප් සභාවේ සභාපතිවරයා එහි මුලතන නොදරිය යුතුයි කියලා. ඔකට දැන් තියෙන තීන්දුව දෙක. එතකොට එකක් තියෙනවා කෝප් සභාව නොකැඳවිය යුතුයි කියලා. දෙවෙනි තීන්දුව තියෙන කෝප් සභාව කැඳවන්නේ නම් ක්‍රිකට් ආයතනයේ මේ සභාපතිවරයා මුලතන නොදරිය යුතුයි කියලා. හැබැයි දැන් අවසාන දේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? අවසානයේ සිදු වී තිබෙන දේ තමයි කෝප් සභාව දැන් කැඳවෙන්නේ නැහැ. ක්‍රිකට් ආයතන විතරක් නෙවෙයි මේ අයවැය කාලේ තවත් ආයතන ගණනාවක් කෝප් සභාවට කැඳවීමට සලසුම් කරලා තිබුණා. දිනපතා හැමදා දැන් කිසිදු ආයතනයක් කැඳවෙන්නේ නැහැ. සභාව කැඳවන්නෙත් නැහැ. සභාපතිවරයා පාර්ලිමේන්තුවෙත් නැහැ. ක්‍රිකට් ආයතනයේ දින තුනම යොදවපු දින තුනම දැන් ගෙවිලා ගිහිලා තියෙනවා. එනිසා ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ සභාපතිවරයෙක්ගේ යම් නොගැලපෙන ස්වරූපයේ හැසිරීම
සභාපතිවරේ කෝප් සභාවේ තමන්ට පැවරී තිබෙන වගකීමට අනුකූල නොවන විදියට හැසිරීම මුළු කෝප් සභාවම කඩාකප්පල් විය යුතුද? මොකද ඔහුට විශාල චෝදනා එල්ල වුණා. ඔබතුමාට මතකයි අපි පක්ෂ නායක රැස් වීමත් මේ පිළිබඳව කතා කරා. ඒසෝ ඔබතුමා එතුමා ගෙනල්ලා මේ පිළිබඳව කතා කරන බව ප්‍රකාශපත් කරා. හැබැයි දැන් අවසානයේදී දැන් මේ අයවැය ලේඛනය මේ සාකච්ඡාව මුලින්ම දෙසැම්බර් 13 කට ඉවරයි. තව දින 10කට වගේ ආසන්න කාලයක් තමයි විවාදේ තිබෙන්නේ. හැබැයි දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ නැවත පාර්ලිමේන්තුව කැඳවන්නේ ජනවාරි 16. උතුර ක්‍රිකට් ආයතනයේ පිළිබඳ කෝප් සභාව විමර්ශනය ඉතා කුඩා ප්‍රමාණයක් තමයි සිදු කරේ. තව දින 3ක් අපි එදාම යොදාගත්ත නොවැම්බර් මාසය ඇතුළත දැන් මේ කිසිවක් සිද්ධ වෙන්නේ නැතුව මේක ගලාගෙන යනවා. ඒ නිසා ඔබතුමාගේ නියෝගයක් අවශ්‍යයි. මොකද්ද මෙතෙන් සිට කෝප් සභාවට සිද්ධ වෙන්නේ? ඒක කැඳවනවද? ක්‍රිකට් ආයතන කැඳවනවද? ක්‍රිකට් ආයතන කැඳවනම ඔහු සභාපති නොවි කවුරු විසින්ද කැඳවන්නේ? ඒ නිසා මෙතන යම් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා මට හිතෙනවා සමහර විට මේ ව්‍යාකූල තත්ත්වේ නිර්මාණය කිරීමම මෙම තීන්දුව තීරණවල යටවුමනාවක් තිබ්බද කියන සාධාරණ සැකේ මතුවෙනවා. ඒ නිසා ඔබතුමාගෙන් මෙතෙන් සිට ඉදිරියට මේක යන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඔව්. නායකතුමා, අපි මේ ප්‍රශ්නේ මම දිගටම මතු කරන්න අපි අනුරුද්ධ නායකතුමාත් උදේ කතා කරේ එකයි. දැන් බලන්න ආයතන 246ක් තියෙනවා. මේ මාසයේ සම්පූර්ණයෙන් අපිට සෑහෙන ආයතන සංඛ්‍යාවක් අවසන් කරන්න තිබුණා. මොකද අවසන් වාර්තා ඉදිරිපත් කළා, විගණන වාර්තා අවසන් කළා, ඔක්කොම සියල්ල කරලා ඉවරයි. අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. කෝප් කමිටුවේ සභාපති මෙහෙම කරයි කියලා මුලක් ඔක්කොම වහලා දාන්න පුළුවන් නම් මොකද්ද මේ කෝප් කමිටුවේ අනාගතය කියලා කියන්නේ? මම එක තව මට විනාඩියක් දෙන්න. මොකද හේතුව කරු කදානායකතුමා, අපිට ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි 13න් පස්සේ පාර්ලිමේන්තුව අපේ අවසන් වෙනවා. අපේ බජට් එකෙන් පස්සේ මට තියෙන සැකේ වෙන එකක් නෙමෙයි. ඔබතුමාලා එතකල් ඉඳලා මේ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තුව නැවත කැඳවන්න වැඩපිළිවෙළ සකස් කරොත් මේ කමිටු සියල්ලම අවසන් කරනවා. ඔබතුමාලා මේ කෝප් කමිටුවේ සභාපතිතුමා යන්න අකමැති නිසාද නැත්තම් කෝප් කමිටුවේ සියලුම සමාජිකව කැඳවලා නැවත එතුමාව වෙනුවට තව කවුරුරි පත් කිරීම සම්බන්ධව ආණ්ඩුවේ ගැටලුවක් තියෙන ඉඳද මේ ප්‍රශ්නේ සිද්ධ වෙලා තියෙන්නේ? මොකද හේතුව ඊළඟට සිද්ධ වෙන්න තියෙන දේ තමයි දෙසැම්බර් 13න් පස්සේ පාර්ලිමේන්තුව කල් තබලා ඊළඟට නැවත ආපහු පාර්ලිමේන්තුවට ඔය අදහසම නේ සියල්ල අවසන් වෙනවා. ඔය අදහසම තමයි අනුර කුමාර සනායකමැතිතුමා කිව්වේ. ඉතින් අපි දැන් ඒක ගැන කල්පනා කරලා මොන හරි කරන්න ඕනනේ ඒකට. දැන් අපි ඉන්න එකම අදහස දෙන්නකවත් ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. මේ සම්බන්ධයෙන් අපි කෝට් කෝප් සභාපතිවරයෙක් පත් කර ගැනීම පිළිබඳව කෝට් කමිටුවේ සමාජිකයන්ට ඒ තීරණය ගන්න පුළුවන්. කවුරු එක්කද මේක කරන්න කියන එක ඒක වෙනම කාර්යයක්. ඒගොල්ලෝ එකතු වෙලා ඒක ගන්න ඕනේ. අනිත් ප්‍රශ්නේ අපි ඒ කෝප් කමිටුව කැඳවලා සමිත් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තියලා අද හෝ හෙට දවසේ අපි මේක අවසන් කරන්න. ස්ථාවර නියෝග අඩුව කෝප් එකට සභාපතිතුමා දෙන්නේ දාන්න බෑ. ක්‍රිකට්ලට දෙන්නේක් නෙමෙයි. එක සභාපතිවරේ කඩිත. අනිත් ඒවට මෙතන සභාව එහෙම දාන්න බෑ. කෝප් කමිටුවට සභාපතිවරු දෙන්නේක් පත් කරන්න බෑ. ක්‍රිකට්ලට එක්කෙනයි අනිත් ඒවට එක්කෙනයි කියලා එහෙම කරන්න බෑ. ස්ථාවරදී ඔබතුමා කියනවා. නෑ, තාවකාලිකව සභාපතිවරේ පත් කර ගැනීමේ හැකියාව සභාපතිවරු මන්ත්‍රීවරුන්ට තියෙනවා. ඒක තියෙනවා. ඔව්. තුමා කියන කාර්ය ස්ථාවර නියෝග අනුව ඒ සභාවේ සභිකයන් විසින් තමයි සභාපතිවරයා පත් කරගත යුත්තේ. හැබැයි දැන් ගරු කතා, එතකොට ඒක කරන්න කවුද? ඒ වෙලාවේදී පාර්ලිමේන්තු මහලේකම් තුමි විසින් කාර්ය මණ්ඩලය විසින් අපිට දැනුම් දෙනවා. අද හවස දෙකට කෝප් සභාව අලුත් සමාජික රැස් කරනවා. ඒ වෙලාවේදී සාකච්ඡා කළා සභාපතිවරු තෝරගන්න. ඒ කෝප් සභාව ආරම්භක අවස්ථාව මන්ත්‍රීවරු සභික මන්ත්‍රීවරු කැඳවලා ඒ වෙලාව සභාපතිවරු තෝරගන්න. දැන් තියෙන්නේ ආරම්භක අවස්ථාව නෙවෙයි. දැන් තියෙන්නේ සභාපතිවරේ පත් කරගත්තු කෝප් එක. ඒතොර දැන් ආයේ මන්ත එකතු නැයි කියලා නැවත සභාපතිවරේ පත් කරගන්න බැහැ. තනතුරක් නැහැ හිස් වෙලා. සභාපතිවරේ පත් කර ගැනීම හැකියාව තියෙනවා. නෑ, ඒ හැකියාව තියෙන්නේ ඉස්සෙල්ලා මෙයා අයින් කරන්න ඕන එහෙනම්. මෙයා අයින් කරන්න එපා. අයින් කරන්න තෝ දුර හිස් වීමක් වෙන්නේ නෑනේ. ඔව්, සමාජිකයන්ට දෙන්න හරි කැඳවන්න ඕනනේ. හරිද, කැඳවන්න ඕන. ඒ විතරක් නෙවෙයි, එතන දැන් සමාජ අපි පක්ෂනායක රැස්වීමද අපි එකඟතාවයක් තිබෙනවා. ඒ වගේ මේ සමාජිකයන්ට මේ පක්ෂ විසින් ඒකඟතාවය ප්‍රකාශ කළ යුතු තිබෙනවා. මම මේ කියන්නේ එහෙම නැතුව සභාවේ සභික මන්ත්‍රීවරු
සාමාන්‍යගතව බහුතරයක් ආණ්ඩු පක්ෂ නියෝජනය කරන්නේ මා දන්නේ ඒක ඒතරදි ආණ්ඩුව නියෝජනය කරමින්ම කටයුතු කරනවද කියන එක පිළිබඳ අපිට විවාදයක් තියෙන පුළුවන් නමුත් ඔවුන් තීරණය කරොත් නෑ රංජිත්ම තියා ගන්නවා කියලා මොකද වෙන්නේ ඒ නිසා තමයි ඔබතුමාගේ මැදිහත්වීම අවශ්‍ය වෙන්නේ ඔබතුමා ඉක්මනින්ම ඔබතුමාගේ මූලිකත්වයෙන් හරි ලේකම්තුමගේ මූලිකත්වයෙන් හරි කෝප් සභාව කැඳවන්න